සාදරෙන් පිළිගන්නා ඔයාල සියලු දෙනාම හැනෝරා 3D අවකාශයේ තවත් අලුත්ම අලුත් එපිසෝඩ් එකකට අද එපිසෝඩ් එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ වාහනයක එන්ජින් එකක් ආශ්‍රිතව තියෙන පිස්ටන් කොහොමද ක්‍රියා කරන්නේ කියලා ඇනිමේට් කරලා බලන්න. අද ඇනිමේෂන් එක පටන් ගන්න කලින් අපි අපේ අවට පරිසරයේ තියෙන වස්තු සිදු කරන චලිත දිහා බැලුවහම ඒවා විවිධ ආකාරයේ චලිත රටාවන්වල යෙදෙන බව අපිට බලා ගන්න පුළුවන්. ඒ අතරින් අපිට දැක බලා ගන්න පුළුවන් ප්‍රධාන චලිත ආකාර දෙකක් තමයි එකක් රේඛීය චලිතය අනිත් එක වෘත්තාකාර චලිතය. ඉතින් මෙන්න මේ පිස්ටන් ආශ්‍රිතව කොටස් ගත්තහම මේවයින් සමහර ඒවා රේඛීය චලිතයකත් සමහර කොටස් වෘත්තාකාර චලිතයකත් ගමන් කරනවා. මේ රතු පාටින් පෙන්නලා තියෙන කොටස් මේ විදිහට රේඛීය චලිතයකත් මේ නිල් පාටින් පෙන්නලා තියෙන කොටස් මේ විදිහට වෘත්තාකාර චලිතයකත් ගමන් කරනවා. ඒ වගේම මේ කොළපාටින් පෙන්ලා තියෙන කොටස් රේඛීය චලිතයක වගේම වෘත්තාකාර චලිතයකත් ගමන් කරනවා. අපි අපේ ඇනිමේෂන් එක කරන්න කලින් මේ එක් එක් කොටස් වල පිවට් පොයින්ට් එක නිවැරදිව හරියට ස්ථානගත කරගන්න ඕනේ. මොකද මේ එක් එක් කොටස් එයාලගේ චලිතය සිද්ධ කරන්නේ ඒ පිවට් පොයින්ට් එක පාදක කරගෙන. මෙන්න මේ නිල් පාටින් පෙන්ලා තියෙන කොටස් එයාලගේ චලිතය සිද්ධ කරන්නේ මෙන්න මේ තිරස් අක්ෂය ඔස්සේ එයාලගේ පිවට් එක ස්ථානගත කරගෙන. ඒ වගේම මෙන්න මේ කොළපාට කොටස් එයාලගේ චලිතය සිද්ධ කරන්නේ මෙන්න මේ සිදුරේ හරි මැද පාදක කරගෙන. ඒ වගේම මේ රතුපාට කොටස් එයාලගේ හරි මැද පිවට් එක ස්ථානගත කරගෙන එයාලගේ චලිතය සිද්ධ කරනවා. ඒ නිසා අපි මුලින්ම මෙන්න මේ නිල් පාට කොටස් වලට අදාළ පිවට් පොයින්ට් එක මෙන්න මේ අක්ෂය ඔස්සේ නිවැරදිව ස්ථානගත කරගන්න ඕනේ. මේ කොළ පාටින් පැනලා තියෙන මේ කොටස් දෙකේ පිවට් පොයින්ට් එක මෙන්න මේ අක්ෂයේ ස්ථානගත කරගන්න ඕනේ. මෙන්න මේ කොළ පාට කොටස් දෙකේ පිවට් පොයින්ට් එක මෙන්න මේ අක්ෂය ඔස්සේ ස්ථානගත කරගන්න ඕනේ. මෙන්න මේ සිලින්ඩර එක හරියටම මේ සිදුරට සමපාත වෙන විදිහට තමයි මම මේ විදිහට නිර්මාණය කරන් තියෙන්නේ. මම මෙන්න මේ කොටස් දෙක සිලෙක්ට් කරලා හයරාකී ටැබ් එක යටතේ effect pivot only කියන එක දීලා ටූල් බාර් එකේ align කියන ටූල් එක සිලෙක්ට් කරලා මේ සිලින්ඩර එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් align selection කියන මෙන්න මේ window එකේ x සහ y කියන position දෙක off කරලා Z කියන මේ පොසිෂන් එක විතරක් ඇක්ටිව් කරලා current object සහ target object කියන මේ දෙකේම pivot එක pivot point කියන එක දීලා මම මේක ඕකේ කරනවා. එතකොට වෙන්නේ මෙන්න මේ දෙන්නගේ pivot එක Z අක්ෂය ඔස්සේ හරි කෙලි මෙන්න මෙයාගේ pivot point එක තියෙන මට්ටමට ඇවිල්ලා ස්ථානගත වෙනවා. ඒ විදිහටම මෙන්න මේ කොටස් දෙකේ පිවට් එක මම ස්ථානගත කරගන්නවා. මේ විදිහට සිලෙක්ට් කරලා align selection එක අරගෙන මේ විදිහට සිලෙක්ට් කරලා x සහ y දැම්මහම මම ඔයාලට පෙන්නන්නම් මොකද වෙන්නේ කියලා. මේ විදිහට මේ position එක on කරාම මේ දෙන්නගේ pivot එක ඉන්නේ මෙන්න මේ cylinder එකේ pivot එක ගාවට. නමුත් අපිට ඕනේ මෙන්න මේ සිදුර මැදට ගන්න. ඒ නිසා තමයි x සහ y කියන මෙන්න මේ position දෙක අපි ඕෆ් කරන්නේ. ඊට පස්සේ create වල help යටතේ තියෙන මේ dummy object එකක් ඇඳගෙන මම ඒක මෙන්න මේ කොළපාට එක්කෙනාගේ pivot එක තියෙන තැනට align කරගන්නවා. x y z කියන මේ position තුනම on කරගන්න. එතකොට අපේ dummy object එක මේ කොළපාට එක්කෙනාගේ pivot එක තියෙන තැනට හරියට align වෙනවා.
එකන අපේ ඩමි ඔබ්ජෙක්ට එක පිවෙට් එක හරි මැද තියෙන්නේ ඒක හරියටම මෙන්න මෙයාගේ පිවෙට් එකට ඇලයින් වෙනවා. shift key එකත් එක්කලා මේ විදිහට මේකේ තව කොපි එකක් අරගෙන මේ ඩමි ඔබ්ජෙක්ට් දෙකම සිලෙක්ට් කරලා මම තව කොපි තුනක් මේ විදිහට අරගන්නවා. මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් දෙක ගෙනල්ලා පල්ලෙහින් තියාගෙන දැන් මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් එක විදිහටම මේ එක් එක් ඩමි ඔබ්ජෙක්ට් මෙන්න මෙයාලගේ පිවෙට් එක තියෙන තැනට ඇලයින් කරගන්නවා. මෙන්න මේ විශාල ඩමි ඔබ්ජෙක්ට්ස් ගත්තාම එයාලා මේ නිල් පාට කොටස් වගේම මෙන්න මේ කොළ පාට කොටස් එක්කලා වෘත්ත චලිතයේ ගමන් කරනවා. මේ කුඩා ඩමි ඔබ්ජෙක්ට්ස් ගත්තාම එයාලා මේ රතු පාට අයත් එක්කලා රේඛීය චලිතයේ ගමන් කරනවා. මම මෙතන ඔටෝ කී ඔන් කරලා ටයිම් ස්ලයිඩ් එක ෆ්‍රේම් 50ට ගෙනල්ලා මෙන්න මේ නිල් පාට කොටස් ටික අංශක 360ක් දක්වා රොටේට් කරලා ඒක ඇනිමේට් කරගන්නවා. මේ විදිහට දැන් ඇනිමේට් කරලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රේම් 50ට වෙනකන් එයාලා 360ක් කරකිලා ටිකක් නැවතිලා වගේ තමයි ආයේ රොටේට් වෙන්න පටන් ගන්න. ඒක නැති කරගන්න මම මෙතනින් curve edit එක අරගෙන මේ වම් පැත්තේ rotation වලට අදාළව මෙන්න මේ axis එක තෝරලා මම මෙතන linear කෙනෙක් දෙනවා. ඊට පස්සේ edit වල control යටතේ out of range type කියන මෙන්න මේක දීලා මෙතන relative repeat කියන එක දීලා okay කරනවා. දැන් animate කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් අර ඉස්සෙල්ලා වගේ එකපාරක් rotate වෙලා නැවතිලා ආය rotate වෙන එක නැතුව ගිහිල්ලා තියෙනවා. දැන් හරි ලස්සනට smooth එයාලා 360 එක දිගට rotate වෙනවා. දැන් මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට්ස් මේ රොටේට් වෙන නිල් පාටයත් එක්කලා රොටේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයාලා මෙන්න මේ නිල් පාට කොටස් ටිකට ලින්ක් වෙන්න ඕනේ. ඒකට අපිට කරන්න තියෙන්නේ ටූල් බාර් එකේ මෙන්න මේ සිලෙක්ට් ඇන් ලින්ක් කියන ටූල් එක අරගෙන මෙයාලව එකිනෙකට ලින්ක් කරන්න ඕනේ. මෙතනදී අපි දැනගන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි මෙයාලා ලින්ක් වෙනකොට කොහොමද ලින්ක් කරන්නේ කියන එක. ඒ කියන්නේ මෙතනදී ඔබ්ජෙක්ට් දෙකක් ලින්ක් කරනකොට එක ඔබ්ජෙක්ට් එකක් ඩෙමෝපියන් විදියට ක්‍රියා කරනවා අනෙක් ඔබ්ජෙක්ට් එක දරුවන් විදියට ක්‍රියා කරනවා වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මෙයාලව සම්බන්ධ කරන්නේ දරුවගේ සිට ඩෙමෝපියන්ට කියන ඒ අදහස මූලික කරගෙන. ඒ කියන්නේ පොඩි එක්කෙනාව ලොකු එක්කෙනාට තමයි අපි ලින්ක් කිරීම සිද්ධ කරන්නේ. මේ පොඩි ඩමි ඔබ්ජෙක්ට් එක මං සිලෙක්ට් කරලා ක්ලික් කරගෙන ඇවිල්ලා මෙන්න මේ ලොකු එක්කෙනාට අතරිනවා. එතකොට ඒ දෙන්න එකිනෙකට ලින්ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලොකු එක්කෙනාගේ සිදු කරන වෙනස්කමක්, ඒ කියන්නේ මූ කිරීමක්, ඒ වගේම රොටේට් කිරීමක් පොඩි එක්කෙනාට බලපානවා. ඒ කියන්නේ ඩෙමෝපිය සිද්ධ කරන දෙයක් දරුවන්ට බලපානවා. මේ විදිහට මූ කළොත් දැන් ලොකු එක්කෙනා මූ වෙන්නේ පොඩි ඩමි ඔබ්ජෙක්ට් එකක් අරගෙන. නමුත් ඔයාලා පොඩි ඩමි ඔබ්ජෙක්ට් එක අරගෙන මේ විදිහට මූ කළොත් එයා තනිව මූ වෙනවා. එතකොට මෙන්න මේ නිල් පාට අය රොටේට් වෙනකොට එයාලත් එක්කලා මේ ඩමි ඔබ්ජෙක්ට් රොටේට් වෙන්න ඕනේ නිසා මම මෙන්න මේ ලොකු ඩමි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා එයාව මේ විදිහට නිල් පාට එක්කෙනාට ලින්ක් කරනවා. දැන් අපි නිල් පාට මේ ඔබ්ජෙක්ට් එක මේ විදිහට රොටේට් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් අර ඩමි ඔබ්ජෙක්ට් දෙක එයාලා එක්කම
රොටේට් වෙනවා. මෙන්න මේ කොළපාට කොටස් මෙන්න මේ නිල් පාට අයත් එක්කලා රොටේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිල් පාට අයගේ මෙන්න මෙතන පාදක කරගෙන මේ කොළපාට අයත් රොටේට් වෙන්න ඕනේ. ඒකට මම කරන්නේ මේ කොළපාට අය මෙන්න මේ ඩමි ඔබ්ජෙක්ට් එකට ලින්ක් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් එයාලා රොටේට් වෙනවා. නමුත් මේ කොළපාට අයගේ මෙන්න මේ අන්තය මෙන්න මේ කොටස මේ රතු පාට අයගේ ඇතුලේ තියෙන්න ඕනේ. මේ විදිහට රොටේට් වෙන්න බෑ. ඒක හදාගන්න මම මේ කොළපාට එක්කෙනාව සිලෙක්ට් කරලා ඇනිමේෂන් මෙනු එකේ කන්ස්ට්‍රේන්ට්ස් යටතේ ලුක් ඇට් කන්ස්ට්‍රේන්ට් කියන මෙන්න මේක දීලා මේ රතු පාට එක්කෙනාව සිලෙක්ට් කරනවා. එතකොට එයාගේ පිහිටීමේ එයා වෙනස් කරගත්තා, ඇක්සිස් එක වෙනස් කරගත්තා. ඒක හදාගන්න මෙතන සිලෙක්ට් ලුක් ඇට් ඇක්සිස් කියන එක යටතේ Y කියන ඇක්සිස් එක දෙනවා. දැන් ඇනිමේට් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් එයා හරි විදිහට දැන් චලිතය සිද්ධ කරගන්නවා. අනිත් අය තාම අර කලින් විදිහටම චලිතය සිද්ධ කරනවා. ඒ අයවත් මම මේ විදිහට කන්ස්ට්‍රේන්ට්ස් යටතේ ලුක් ඇට් කන්ස්ට්‍රේන්ට් කියන එක දීලා එයාලගේ ඇනිමේෂන් එක හදා ගන්නවා. තව අපිට ඉතුරුලා තියෙන්නේ මෙන්න මේ රතු පාට අය ඇනිමේට් කරන්න. මෙන්න මේ රතු පාට අය සිරස් අක්ෂය ඔස්සේ පහළට ඇනිමේට් වෙන්න ඕනේ. මෙන්න මේ අන්තයත් එක්කලා. ඒකට මම කරන්නේ මෙන්න මේ රතු පාට එක්කෙනාව සිලෙක්ට් කරලා එයාව ලින්ක් කරගන්නවා මෙන්න මේ කුඩා ඩමි ඔබ්ජෙක්ට් එකට. දැන් ඇනිමේට් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ රතු පාට එක්කෙනා මේ පොඩි එක්කෙනත් එක්කලා වෘත චලිතයක තමයි ගමන් කරන්නේ. සිරස් අක්ෂය ඔස්සේ නෙවෙයි. ඒක හදාගන්න මම මේ පොඩි එක්කෙනාව සිලෙක්ට් කරලා හයිරාකි යටතේ ලින්ක් ඉන්ෆෝ කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන ඉන්හෙරිට් යටතේ එයා ඉසෙට් ඇක්සිස් එක ඔස්සේ තමයි චලිත වෙන්න ඕනේ. ඒ නිසා මම මේ මූ යටතේ x සහ y කියන මෙන්න මේ ඇක්සිස් දෙක ඕෆ් කරගන්නවා. ඒ වගේම එයා රොටේට් වෙන්න බෑ. ඒ නිසා මම මේ y ඇක්සිස් එක ඕෆ් කරගන්නවා. දැන් ඇනිමේට් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කුඩා ඩමි ඔබ්ජෙක්ට් එක රොටේට් වෙන්නේ නැහැ. මූ වෙන්නේ ඉසෙට් ඇක්සිස් එක ඔස්සේ විතරයි. ඒ වගේම රතු පාට මේ කොටස ඩමි ඔබ්ජෙක්ට් එක පාද කරගෙන එයත් එක්කලා සිරස් අක්ෂය ඔස්සේ දැන් චලිත වෙනවා. දැන් ඇනිමේට් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඇනිමේෂන් එක සාර්ථකයි. එක් එක් කොටස් ඒ ඒ විදිහට එයාලගේ අදාළ චලිතයන්
සිද්ධ කරගන්නවා. මෙන්න මේ හෙල්පර්ස් ටික ඔෆ් කරගන්න, ඒ කියන්නේ ඉන්විසිබල් කරගන්න, මෙතන ඩිස්ප්ලේ යටතේ මෙතන හෙල්ප කියන මේකට අදාළ ටික් එක දැම්මාම එය හයිඩ් වෙලා යනවා. අද එපිසෝඩ් එක ගැන ඔයාලගේ සියලුම අදහස් වලට පහල කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා යාළුවන්ට දැනගන්නත් එක්ක ෂෙයා කරන්න. ඔයා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එකත් ඔන් කරලා තියාගන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.